හිතාගර මිත්‍රවරුනි අද අපි සමග ජන බලවේගයේ දුරකතනයේ ලකුණින් එළමෙන මහමැතිවරණයට නැවුම් දර්ශනයක් අලුත් වැඩපිළිවෙලක් හරහා ඉදිරිපත් වෙන අවස්ථාවක් රට වරපතල ආර්ථික මූල්‍ය අර්බුදයක හිරවිලා තිබෙන මොහොතක යුනිසෙෆ් වාර්තාව හරහා මේ රටේ 30% කුසගින්නෙන් පෙළෙනවයි කියන ඊටාමත්ම ශෝකජනක වාර්තාවක් සමග මුළු රටේම බලාපොරොත්තුව ගම ගොඩනගන නගරයේ ගොඩනගන ජන ජීවිතය ශක්තිමත් කරන ජනතාවගේ ආදායම් මාර්ගය වැඩි දියුණු කරන නව යුගයක් ඒක තමයි ජනතාවගේ බලාපොරොත්තුව අපි ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි 69 ලක්ෂයක් විශාල බලාපොරොත්තු තියාගෙන රටේ වෙනසක් ඇති කරන ඇති කරපු වෙනස වාර්තාගත පුස්සක් බවට පත් වෙන ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට බැරිව වර්තමාන රජය නන්නත්තාර වීසින මොහොතක දුරකතනෙන් තරඟ කරන අපි තරයේම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා මේ මොහොතේ සිට ගෙන්ගෙට ගිහිල්ලා හැම නිවසක්ම දැනුවත් කරලා මෙවර නැතිවරණය ජයග්‍රහණය කරන්නට දුරකතනේ දිනවන්නට තමුන්නාන්සලා කටයුතු කරනකොට මේ රටේ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් පොදු ජන යුගයක් අපි බිහි කරනවා බිහි කරනවාමයි කියන එක මම තමුන්නාන්සලාට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. දැන් මේ ආර්ථික අර්බුදයේ හමුවේ මේ ආණ්ඩුවේ නොහැකියාව මුළු රටටම ප්‍රදර්ශනය වෙලා හමාරයි. ආර්ථික විද්‍යාව තේරුම් ගන්නට බෑ. කර කියා ගන්නට බැරිව ආණ්ඩුව නන්නත්තර වෙලා. කොරෝනා අර්බුදය නිසා ආර්ථිකයේ කඩා වැටුණු අනෙකුත් හැම රටක්ම ආර්ථික පැකේජයක් තමන්ගේ රටට ජනතාවට ලබා දුන්නා. මොකද මේ ආර්ථික පැකේජය ඉංග්‍රීසියෙන් කියනවා fiscal stimulus package. මූල්‍ය උත්තේජකයක් දේශීය ආර්ථිකයට සල්ලි පොම්ප කිරීමක් දේශීය ආර්ථිකයට ඇමරිකාව ඒක ලස්සනට කරන ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3 සල්ලි පොම්ප කරලා තියෙනවා ඒ රටේ ජනතාව කොහොමද ඒක කරන්නේ ගෙදරට චෙක් එකකින් සල්ලි එන ඇමරිකාවේ පුරවැසියන්ගේ බැංකු ගිණුමට බැර කරනවා එංගලන්තේ මොකද වෙන්නේ පෞද්ගලික ව්‍යාපාරවල කර්මාන්ත ශාලාවල වැටුපෙන් 180ක් ගෙවන්නේ ආණ්ඩුව 120යි හාම්පුදා ගෙවන්නේ ඇයි හේගොල්ල තීන්දුව කළා දිනවා කොරෝනා ආර්ථික විසණය නිසා එකම මිනිස්සෙක්ව රැකියාව විරහිත පුද්ගලෙක් කරන්නට එංගලන්තේ තීන්දුව කළා දිනවා එසේ ඉඩ නොවන්නට කටයුතු කරනවා බංග්ලාදේශේ මොකද කරන්නේ බංග්ලාදේශයේ පෞද්ගලික ව්‍යාපාරවල කර්මාන්ත ශාලාවල මුළු වැටුපම ගෙවනවා මේ හැමදාම කරන දෙයක් නෙවෙයි මේ කරන්නේ ආර්ථික මට්ටම උඩට එනකම් ආර්ථික යාපහුව තව මාස කිහිපයකින් කොහොමඩක් නිවැරදි වෙනවද නිවැරදිව යථා තත්ත්වයට පත් වෙනකොට මහජනතාව ඉන්න ඕනේ හොඳ ශක්තිමත් තැනක
මහජනතාව කඩා වැටලා හිටියොත් අර ගොඩනැගෙන ආර්ථිකයට බරපතල ගැටලුවක් වෙනවා. දැන් ලෝකේ හැම රටක්ම මේ වැඩේ කරනකොට අපේ රටේ මොනවද වෙන්නේ? අපේ රටේ 5000ක් 10000ක් දීලා ආණ්ඩුව ෂේප් න්‍යායෙන් කටයුතු කරන්නට හදනවා. ඒ වගේම අමූලික බොරු කියන්නේ මාර්තු අප්‍රේල් විදුලි බිල ජල බිල සම්පූර්ණයෙන්ම කපා හරිනවා කියුවා. දැන් මේ මාසේ බිල ගෙවල් වලට එනකොට තමයි අපේ ජනතාවගේ සර්වාංගයම දැන් රත් වෙලා තියෙන්නේ. ඇයි? මාර්තු බිලයි අප්‍රේල් බිලයි මේ බිලයි තුනම එකට එවන දඩබලියකුත් අය කරලා රතු නිවේදනයකුත් එවනවා. අහවල් දිනට පෙර නොගෙවුවොත් විසන්දි කරනු ලැබේ කියලා. ඒ විතරක් නෙමෙයි. සවන් වලට පරිප්පු වලට මිල පාලනයක් දැම්ම. දින 15යි ඒකත් කරගෙන ගියා. ලෝකේ බොරතෙල් බරලයක මිල පතුලටම ගහලා. අනිත් රටවල් වල තෙල් මිල පහත වැටීමේ සහනය. ඒ රටවල් වල රටවැසියන්ට ඒ ආණ්ඩු ලබා දෙනකොට අපේ ආණ්ඩුව මොකද කරන්නේ? අපේ ආණ්ඩුව තීන්දුවක් ගන්නවා. මාස 12ක් යනකම් තෙල් මිල වෙනස් කරන්නේ නැහැ. හැබින තීන්දුවක් අරගන්න. අවුරුද්දක් යනකම් තෙල් මිල වෙනස් කරන්න හැයි කියලා. හිතාදර මිත්‍රවරුනි මේ වගේ විහිළුකාර ආණ්ඩුවක් මම තමුන්නාසලට ප්‍රකාශ කරන්න කැමතියි. සමගි ජන බලවේගයේ අපිට තිබෙනවා මූල්‍ය උත්තේජකයක් පැකේජයක්. Fiscal stimulus package. මොකද මේ package? daily wage දිනපතා දීමනා ගන්න අය ස්වයං රැකියා කණ්ඩායම් වලට මේ රටේ පොඩි මිනිස්සුන්ට ග්‍රාමීය නාගරික දුප්පතුන්ට මධ්‍යම පන්තියෙන් පහළ සියලු දෙනාට අපි ආර්ථිකයේ යථා තත්ත්වයට එනකන් මසකට 20000 ගානේ ආධාර ලබා දෙන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරමු. දැන් පොහට්ටුවයි මහවැංකු හොරු එක්කහු වෙලා මේ 20000 යෝජනාව විහිළුවක් කරන්නට හදලා. මාදරණීය ජනතාවට කියන්න කැමතියි. රණසිංහ ප්‍රේමදාස ප්‍රතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වෙනකොට යුද්ධ දෙකක් තිබ්බා. යුද්ධ දෙකක් තිබියදී කඩුවෙලට ජනසවිය දුන්නනේ. දුන්නා. පාසල් ළමුන්ට දිවාහාරයේ නිලැඟුම දුන්නනේ. ජනාධිපති ජංගම සේවාව ක්‍රියාත්මක කරා නේද? ඇඟලුම් කර්මාන්ත ශාලා ලබා දුන්නනේ. මිත්‍රවරුනි පුදුම වැඩ කොටසක් කළා. මම පැහැදිලිවම තමුන්නාසලට කියන්න කැමතියි. හෝමාගම ඇමරිකානු ඩොලර් ලක්ෂ 400 ක්‍රිකට් ක්‍රීඩාංගණය අපි හදන්නේ නැත. දැනට දෙහිවල ගල්කිස්ස ක්‍රියාත්මක වෙන වෙරළ තීරුවේ මූදුවැලි ව්‍යාපෘතිය ලක්ෂ 8900ක් වියදම් කරලා මිලියන 890 මිලියන් වියදම් කරලා මූදුවැලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ජමරිට ඇයි හොඳට කන්න පුළුවන් හොඳට ගසා ගන්න පුළුවන් ජනතාවට 20000 දෙනවයි කිව්වහම ඒවෙන් කොමිස් ගන්න බෑ. 20000 ජනතාවටම යනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාංගණ වලින් මේ අත්තුන්ට ගහලා පුරුදුයි. සූර්යයාව පටන් ගත්ත එක ඇස්මෙන්තුවකින් ඉවර වෙනකොට 6-7 ගුණයකින් බිල වැඩි වෙලා. ඒ නිසා මිත්‍රවරුනි මුදල් තියෙනවා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. අවශ්‍ය වන්නේ නායකත්වයේ සහ කළමනාකරණයේ සහ පරිපාලන ඒ හයිය අපිට තිබෙනවා. ජයග්‍රහණයත් සමග අපි තෙල් මිලත් අඩු කරනවා 20000ක් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි 104 පොලියට මේ ආණ්ඩුව ලබා දෙනවා කියපු ණය ප්‍රවෘත්ති සිරස්තලවල ගියා පත්තර පිටුවෙත් ගියා. නමුත් මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ණය වැඩසටහනක් මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකයින්ට සහ සාමාන්‍ය ජනතාවට අපි ලබා දෙන එක ලබා දෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එහෙනම් මිත්‍රවරුනි
මේක තමයි ජනතාවත් එක්ක අපිට තියෙන කිවිසුම අපිට තියෙන ඩීල් එක සුජීව සේනසිංහ අමාත්‍යතුමා කඩුවෙල මැතිවරණ කොට්ටාසේ ඉමහත් සේවාවක් ඉෂ්ට කරා එතුමා හැම වෙලාවෙම මගේ දකුණු අත වගේ පෙනී සිටින අයෝමය දේශපාලන නායකයෙක් අනිවාර්යෙන්ම එළවෙන මැතිවරණ ජයග්‍රහණයත් සමග එතුමාට කැබිනට් ඇමතිකමක් ලබා දීලා අපි කඩුවෙල පුරවරයට පමණක් නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයට පමණක් නෙමෙයි මුළු ලංකාවටම එතුමාට සේවය කිරීමේ අවස්ථාව අපි උදා කර දෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම සහයෝගී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය මේ යකඩ කාන්තාව මම දැන් එතනට පිටත් වෙනවා දෙහිවල කාන්තාව බල මණ්ඩලය සමාවෙන්න රත්මලාන කාන්තාව බල මණ්ඩලය යාමන්ත්‍රණය කරන්න එතුමියටත් ඔබතුමාලගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම අපේ ආචාර්ය හර්ෂද සිල්ව මැතිතුමා හොඳ කීර්තිමත් උගත් බුද්ධිමත් නායකයෙක් එතුමත් අපේ කණ්ඩායමේ සමාජිකයෙක්. ඒ වගේම නම් නොකියු තවත් විශාල අපේක්ෂක කොට්ටාසයක් ඉන්නවා ඔක්කොම දක්ෂයෝ කණ්ඩායමේ ඔක්කොම 22ක් ඉන්නවා. මෙවර මම ඉදිරිපත් වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමට මම නායකත්වය ලබා දෙනවා. මේ නායකත්වය තුළ අපි අනිවාර්යෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරලා වැඩිපුර මන්ත්‍රී ප්‍රමාණය පාර්ලිමේන්තුවට ගෙනහිල්ලා අපි කොළඹත් දිනනවා රටත් දිනනවා අලුත් ආණ්ඩුවකුත් පිහිටවනවා මනුෂ්‍යත්වයේ රජේන මනුස්සකම දන්න මිනිස්සුගේ දුකේදී හදවත සසල වෙලා ජනතාවට උදව් උපදව් කරන හදවතක් ඇති පොදු ජන ආණ්ඩුව අපි බිහි කරනවායි කියමින් කරුණාකර ඔබ සියලු දෙනාම දුරකතනේ ජයග්‍රහණය කරවන්නට සියලුම ශක්තිය යොදවලා සියලුම කැපකිරීම කරලා ඒ ගමන ක්‍රියාත්මක කරන්න අනිවාර්යෙන්ම කඩුවෙල මැතිවරණ කොට්ටාසේ ගම්මාන නගර 325 ම ජීවත්වන ජනතාවගේ අනාගත වගකීම සුජීව සේනසිංහ මැතිතුමත් සමග අත්වල බැඳගෙන මේ සජිත් ප්‍රේමදාස රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට මම මේ වගකීම බාර ගන්නවායි කියලා ප්‍රකාශ කරමි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. වරක් අසලාම් අලිකෝ දෙවිදිනේ.